කොළඹ තරුණ බෞද්ධ සංගමයේ 1898 ජනවාරි 8වැනි දින ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. එහි පළමු සභාපතිවරයා වූයේ ඩිබි ජයතිලක මහතායි. මෙරට පැරණිතම හා විශාලතම බෞද්ධ සංවිධානය කොළඹ තරුණ බෞද්ධ සංගමයයි. එහි 125වැනි සංවත්සරය පැවැත්වුණේ ලංකාභිමානයේ එක ශ්‍රී ලංකාවක් සඳහා කතිකාව යන තේමාවෙන්. සංවත්සර සමරු කලාපයේ මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. සංවත්සර උත්සවයේ ඇමතු ජනාධිපතිවරයා කොළඹ තරුණ බෞද්ධ සමිතියට කොටුවේ ඉඩමක් තියෙනවා. ආණ්ඩුවට අයිති ඉඩමක්. මං කිය අපි මේ අවුරුද්දේ තව අවුරුදු 99ක් දෙන්නම්. ඔයකට මූල්‍ය බරක් දාන්න. ඒක අපි හදලා දෙන්න. ඒක ආණ්ඩුවේ යුතුකමක්. මං හිතන්නේ ඒකට සහනයක් දුන්නා කියලා. කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. තවත් ජනාධිපතිවරු දෙන්නෙක් ඉන්න නිසා අපි ඔක්කොම මේ එකතු වෙලා මේ වැඩේ කරමු. ඒත් ඒ හොඳ තැනක්. මොකද අපේ සැලැස්ම අනුව ඒ ප්‍රදේශයේ සම්පූර්ණම සංචාරක කලාපයක් වෙන්න යනවා. ඒකේ වාණිජ ගොඩනැගිල්ලක් වෙනවා. මම කියන්නේ වරායට එනකොට දකුණ මේක නිසා පුළුවන් තරම් උඩහට මේ ගොඩනැගිල්ල දාන්න කියලා. ඉතින් අපි කතා කරන්න මේ වැඩ කටයුත්ත අපි මේ බෞද්ධ සංගමයේ නුවෙන් කළා දෙන්න. මම මෙතෙන්ට ආවේ යාපනයේ. දවස් 4ක් මම යාපනයේ. හැම එක්කෙනාම කියන්නේ එක ශ්‍රී ලංකාවක් වුමනයි කියලා. මම අපි කතා කරගෙන තීරණය කරා 20-25 වෙනකොට යුද්ධයට සම්බන්ධ සියලු ප්‍රශ්න විසඳමු කියලා. ඉඩම් පිළිබඳ ප්‍රශ්න විසඳමු. අවතැන් වූවන්ගේ විසඳමු. අතුරුදහන් වුණේ අයගේ ඒ ප්‍රශ්න විසඳලා ඒ දේශපාලන බලතලත් අපි පළාත් සභා සියල්ලම නියම ලෙස ක්‍රියා කරමු කියලා. ඒ වගේම මම කිව්වා අපි නාගදීපෙදී තියෙන විහාරස්ථානේ තවත් විශාල ලෙස දියුණු කරමු. ඒකට යාපනයේ ජනතාව කැමති වුණා. මොකද මෙහි ඉන්න බෞද්ධ ජනතාව ඒ තැන් වලට එනවා කියලා. ඒ වගේම මම කිව්වා අපි දැන් යුද්ධය අවසන්යෙන් පස්සේ අපේ මහින්ද රාජපක්ෂ මහත්මයා විශාල චෛත්‍යයක් ගොඩනැගුවා. ඒ වගේම අපි ලෑස්තියි කියලා ඒ වගේම හොඳ හින්දු දේවස්ථානයක් යාපනයේ සකස් කරන්න. එයා එක්ක කතා කරා. මේ අපි අතීතයේ දෙන්න දාන්න. අපි යන්න ඕනේ එක හඬක් ඇටියට. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. අනතුරුව ජනාධිපතිවරයා සංගමේ ප්‍රධානීන් පාලක මණ්ඩල සාමාජිකයන් සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් සමග සමූහ ඡායාරූපයකටද පෙනී සිටියා.